ගැටලුවට වහාම විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති කඩවත පන්නිපිටිය වැලිසර මහනුවර සහ මොරටුවේ සිට රතපෙළපාලියක් ඔස්සේ ජනාධිපති කාර්යාලය ආසලට පැමිණීමට නියමිතයි. මේ අතර අද ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතින් නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත අධිවේගී මාර්ගයේ පිවිසුම් අසලින් විරෝධතා රතපෙළපාලිය ආරම්භ කළා. මේ සඳහා විවිධ ප්‍රදේශ නියෝජනය කරන ගුරු විදුහල්පතිවරුන් එක්ව සිටි අතර පසුව කඩවත පොලිසිය මහර අධිකරණය මගින් නිකුත් කළ වාර්ණ නියෝගයක් රැගෙන පැමිණියා. උද්ඝෝෂණ ව්‍යාපාරයේ හෝ පෙළපාලින පවත්වන ලෙසට අපරාධ නඩු විධාන සංගාපනතේ 106 එක වගන්තිය ප්‍රකාරව ඔබලා ඇතුළු අනුගාමිකයින්ට මේ නිවාග කරමි. GAR ආටිගල මහේස්ත්‍රාත් මහර මහේස්ත්‍රාත් අධිකරණය අපි උසාවියට ගරු කරනවා, නීතියට ගරු කරනවා. ඒ වගේම අපි පොලිසියට අවධානය කරා. අපි එක මන්තිරුවක වම්පසින් ඒ වගේම සියලු දෙනාම සියලු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් ආරක්ෂා කරමින් අපි යන්නේ. මොකද මේක පාගමනින් යන පිළපාලයක් නෙවෙයි, රථ වාහනවල යන්නේ. රථ වාහනවල අදාළ සුරක්ෂාව තියාගෙන යන්නේ. ඒ නිසා අපි තීරණය කරා මේ රථ පිළපාලිය ඉදිරියට යන්න. තවත් තිරිසක් හයි ලෙවල් මාර්ගයේ කොට්ටාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අසලින් විරෝධතාවයට එක් වුණා. එම ස්ථානයේ පොලිස් ආරක්ෂාවද තර කර තිබුණේ මෙලෙසින්. තමත් රජයේ සේවකින්ගේ වැටුප් අයවැයෙන් වැඩි කරන විට ගුරු සහ විදුහල්පති වැටුප් වැඩි කරන බව කිව්වා. මෙවැනි සීනි බෝල අයවැයෙන් මේට ඉස්සරත් වෙන් කළ තිබුණා 140ක් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කර ගැනීමට. නමුත් ඒ ක්‍රියාත්මක කළෙත් නැහැ. මිගමු කොළඹ ප්‍රධාන මාර්ගයේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේ අසලින් ආරම්භ වූ විරෝධතා රථපෙළ පාලියද කොළඹට පැමිණෙමින් සිටිනවා. මේ අතර මුරටු නගර මැදින් ආරම්භ වූ තවත් විරෝධතා රථපෙළ පාලියක් කොළඹට ළඟාවෙමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා. නැවත බල කරලා කියනවා අවුරුදු 24ක වැටු විෂමතාවය වහාම විසඳන්න. එහෙම නැතුව තර්ජණයට ගර්ජණයට බයේ අපි මේ අරගලය ආපස්සට හරවන්න සූදානම් නැහැ. මේ අතර ගුරු විදුහල්පති වැටු විෂමතාවට එරෙහිව ජාතික එකමුතුව මේවන විට දින 6ක විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා. අද ඒ ආරම්භ කළේ මහනුවරින්. Stop!